ඒකාබද්ධ විපක්ෂය ආර්ථික පර්යේෂණ ඒකක ඊයේ කොළඹදී මාධ්‍ය හමුවකදී යෝජිත ඉඩම් පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ පනතේ එකම පරමාර්ථයේ ඉඩම් වෙළඳපොළ ලිහිල්කරණය හා ඉඩම් සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියක් රට ඇතුලේ නිර්මාණය කිරීම තමයි මේ ඉඩම් පනතේ එකම පරමාර්ථය. ණය වාරික පොලී ගෙවා ගන්න බැරුව සියදිවි නසා ගන්න ජනතාවක් ඉන්න රටක ඔවුන්ට ඉඩමේ අයිතිය ඔප්පුවකින් ලබා දුන් පසු පළවෙනි පරම්පරාවේ මේ අය විසින් තමන්ට ඇතිවන දුෂ්කරතා යටතේ ඉතා අධික මිලක් ඒ ඉඩම් සඳහා කවුරු හරි පාර්ශ්වයක් විදේශීය රටක් හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් ජාත්‍යන්තරව මහපොළොව අයිති කරගන්න වෙරදරන කණ්ඩායම් විසින් ඒ සඳහා ඉහළ මිලක් නියම කරපු ගමන් ඒ ගැමි ජනතාව තමන්ගේ ඉඩමේ අයිති අත්තරල විකුණලා දානවා. එතකොට වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සෝපා කිවිසුමෙන් බලාපොරොත්තු වෙන ආර්ථික කොරිඩෝව හදන්න අවශ්‍ය කරන අක්කර ලක්ෂ ගණන ඉතාම පහසුවෙන් ලබා ගන්න ඉඩ ප්‍රස්ථා ඇති වෙනවා. ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ නිර්දේශ ඇතුළත් කළ මේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා. මහපොළොව අයිතිය පැවරීම වෙනස් කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පූර්ණ බලය තියෙන්නේ එතුමාට. මේ රටේ ඇත්ත උරුමකරුවන්ගේ අනාගත පරම්පරාවන් බිම් අඟලක්වත් උරුම නැති මිනිස්සු බවට පත්වෙනවා දකින්න එතුමා අකමැති නම් එතුමාට පුළුවන් එක පෑම්පහරින් ඒ ගැසන් නිවේදනය අහෝසි කරන්න.